Okay, අද අපි කතා කරන්න යන්නේ Unworthy Gift by Rabindranath Tagore, right? Leave වෙලා යන්න එපා හැමෝම. Leave වෙලා යන්න එපා මේ ඒ කියන්නේ Rabindranath Tagore, he is a poet, writer, playwright, and composer, philosopher, and social reformer, and painter also, right? Ohu dinaganwa Nobel Prize ekak in literature, sahithyata. And Tagore's poetic songs were viewed as spiritual. Godak welawalata me adhyatmika suwaya himath naththam manasi manasika ekagratave adhyatmaye pilibada tamai Rabindranath Tagore kaviya athin රචනාවට පත් වෙන්නේ right අපි යමු poem එකට okay right far below flowed the Jumna swift and clear above frown the jutting bank hills dark with the woods and scarred with the torrents were gathered around right then රබින්ද්‍රනාත් ටාගෝර් පොයම් එක ස්ටාර්ට් කරන්නේ මෙන්න මේ විදිහට මුලින්ම එයා මේ පොයම් එකේ ඉන්සිඩන්ට් එක එහෙමත් නැත්නම් සිද්ධිය වෙන සිටුවේ මේ මේ ලොකේෂන් එක ඩිස්ක්‍රයිබ් කරලා තමයි පටන් ගන්නෙ right එතකොට රබින්ද්‍රනාත් ටාගෝර් මේ විදිහට පොයම් එක ස්ටාර්ට් කරනකොට රසිකයට එහෙමත් නැත්නම් රීඩර්ස්ලට පුළුවන් වෙනවා ඒ ලොකේෂන් එක ඒ ප්ලේස් එක ගැන ක්ලියර් අයිඩියා එකක් ගන්න right ඉමේජ් වෙනවා ඒ වගේම මෙතනදී බලන්න far below the Jumna swift and clear above from the jutting bank right Jumna කියන නදිය ආශ්‍රිතව තමයි මේ මේ තියෙන මේ මේ ප්ලේස් එක තියෙන්නේ right Jumna කියන නදිය ළඟ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ right මේ ඉන්සිඩන්ට් එක සිද්ධ වෙන්නේ මෙන්න මේ ඒරියා එකේ right swift and clear above frown the jutting bank hills dark with the woods and scarred with the torrents were gathered around මේ මේ මෙහෙම කියනකොට දැන් එතකොට කියනවා hills dark ඒ කියන්නේ මේ කඳු කරයත් එක්ක මේ තියෙන අඳුරු බව and the woods මේ මේ කැලෑ හොද right the woods කියුවහම පොඩි පොඩි වනාන්තර කොටසක් වගේ අදහසක් කැලෑ හොදක් කියලා කියන්නේ අපි and scarred with torrents ඔව් අනේ අක්ක මන් දැන් ජොයිනේ right වහින වාක්‍ය මෙහෙට ඒකයි සිග්නල් ප්‍රශ්නය. Alright. අපි මාෂා කතා කළේ අපි ස්ටාර්ට් කළා විතරයි, right? අපි මුලින්ම කතා කළා කවුද රබින්ද්‍රනාත් ටාගෝර් ගැන. එයා පොයිට් කෙනෙක්, රයිටර් කෙනෙක්, ප්‍රේරයිට් කෙනෙක්, කම්පෝසර් කෙනෙක්, ෆිලොසොෆර් කෙනෙක්, ඒ වගේම සෝෂල් රිෆෝමර් කෙනෙක්. ඔයගලට ෆැමිලියර් මේ මේ නේම් එක තමයි රබින්ද්‍රනාත් ටාගෝර් කියලා කියන්නේ. එයා ලිටරචර් වලට Nobel Prize එක දිනාගත්තා. ඒ වගේම ටාගෝර්ගේ පොයිටික් කියන්නේ එයාගේ සාමාන්‍ය ලිටරචර් වල කවි ගත්තාම එයා හැම වෙලෙම ලියන්නේ ස්පිරිචුවැලිටි එක ගැන. ස්පිරිචුවල්, right? එකෙන් අධ්‍යාත්මික භාවය ගැන තමයි වැඩිපුර එයා එයාගේ කවි වලට වස්තු විශ්ය කරගන්නේ තීම් එක කරගන්නේ right far below flowed the Jumna swift and clear above frowned the jutting bank hills dark with the woods and scarred with the torrents were gathered around right මේ මේ කියන සිටුේෂන් එක මේ ප්ලේස් එක දැන් රබින්ද්‍රනාත් ටාගෝර් මේ විදිහට ඩිස්ක්‍රයිබ් කරනකොට රීඩර්ස්ලට එකපාරට එන්නේ පොඩි දැන් මේ රිලිජියස් බලන ස්කියඩ් කියන වර්ඩ් එකෙන් ස්කියඩ් ඒ කියන්නේ අර බය හිතෙන දාර්ශනිකයක් තමයි මෙතනදී
රීඩර්ස් ලාට ඇති වෙන්නේ මොකද දැන් මේ චුම්නා කියන නදියෙන් ටිකක් ඈතට වෙන්න swift and clear මේ මේ කියන ජලාශය ඒ කියන්නේ මේ ජල ජල පහර තියෙන්නේ චුම්නා කියන නදියෙන් පොඩ්ඩක් ඈතට වෙන්න තමයි ගලාගෙන යන්නේ right above from the jutting bank මේ තියෙන මේ උස් පහත් දැන් ඔයගොල්ලන්ට මේ පිච් එකෙන් පේනවා මම ගොඩක්ම similar පිච් එකක් තමයි select කරගත්තේ ඔයගොල්ලන්ට clear idea එකක් ගන්න hills dark with the woods මේ අර ඒ කැලෑ රොදවල් එක්ක තියෙන අඳුරු ගතිය right scared with the tolerance ඒ භයංකර භාවයත් එක්ක ඇති වෙන scared එක right ඒ කියන්නේ ඒ හැඟීම බියසුළු හැඟීමක් ඇති වෙනවා මේ මේ හැම දෙයක්ම එකතු වුණාම right ඒ විදිහට තමයි කවුද රබින්ද්‍රනාත් ටාගෝර් එයාගේ unworthy gift කියන poem එක start කරන්නේ right එතකොට අපිට දැන් මේක ගත්තහම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා අපිට කලින් ඉන්දියාවේ ඉන්දියන් රයිටර්ස් ලාගේ poems discuss කරලා තිනවා ඒගොල්ලන්ට තියෙන්නේ හරි මේ මේ mythical beliefs එම් වැඩිනේ right එක මිත්‍යා විශ්වාස එතකොට එයාලගේ මේ මේ beliefs අනෙක් රටවල් වලට සාපේක්ෂව ගොඩක් different right මම අර කලින් poems වලත් ඔයගොල්ලන්ට explain කරලා ඇති ඒගොල්ලන්ගේ belief ඒගොල්ලන්ගේ ආගමත් එක්ක ඒ යන මේ 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 සංකල්ප වැඩි right ඉතින් ඒ නිසා තමයි දැන් බලන්නේ මේ රබින්ද්‍රනාත් ටාගෝර් එයාගේ poem එක start කරනකොට මෙන්න මේ වගේ horrifying horrifying කියලා කියන්නේ ගොඩාක් භයංකර නෙමෙයි අර සාමාන්‍යයෙන් මං කියනක මෙහෙම ඔගොල්ලෝ දේවාලයකට යනකොට එහෙමත් නැත්නම් ලොකු පන්සලකට දැන් අපි හිතමු example එකකට කතරගම යනකොට අර ඒ ඒ ඒ භූමියට අපි එන්ට වෙනකොටම හරි වෙනස්ම මේ මේ හැඟීමක් එනවනේ right කියන්න බෑ මෙන්න මේ හැඟීම කියලා ඒ වුණාට අර ඒකට අපි කියමු අර අර භක්තිසු අර පොඩි බියසුළු බවක් ඇති වෙනවනේ right අන්න ඒ වගේ හැඟීමක් ඇති කරන්න තමයි රබින්ද්‍රනාත් ටාගෝර් මෙන්න මේ විදිහට poem එක start කරන්නේ පැහැදිලි නේද right okay Govinda දැන් පුත් දැන් ළමයි මෙතනදී ඔගලන්ට මේ 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 poem එකේ තියෙන හරි simple incident එකක් right හරිම හරිම සරල සිද්ධියක් තමයි මේ poem එකේ තියෙන්නේ right ඒ හින්දා ගොඩක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මේ characters වල names හොඳට මතක තියාගන්න Govinda the great Sikh teacher Sikh කියලා කියන්නේ religion type එකක් right ආගමික එක ආගමික වර්ගයක් right ආගම් වර්ගයක් Sikh right Govinda the great Sikh teacher sat on the rock right ඒ ගල උඩ ඉඳගෙන ඉන්නවා reading scriptures right ඒ වේද ග්‍රන්ථ කියවමින් තමයි ඉන්නේ right Govinda Govinda තමයි එතකොට ඒ teacher ගේ නම teacher කියලා කියන්නේ මෙතන පූජක තුමෙක් වගේ එයාලගේ කියන්නේ पूजक गोविंदा द ग्रेट सिख टीचर सैट ऑन द रॉक रीडिंग स्क्रिप्चर्स व्हेन रघुनाथ हिज डिसाइपल प्राउड ऑफ हिज वेल्थ केम एंड बोव्ड टू हिम एंड सेड आई हैव ब्रॉट माय पुअर प्रेजेंट अनवर्थी ऑफ योर एक्सेप्टेंस राइट දැන් ඔන්න poem එක අර විදිහට start කරලා රබින්ද්‍රනාත් ටාගෝර් ඔන්න ලස්සන පොඩි image එකක් අපිට මැවිලා පේනවා right Govinda the great Sikh teacher sat on the rock reading scriptures when Raghunath his disciple proud of his wealth right දැන් ඔන්න Govinda the great Sikh teacher කියවමින් ඉන්න scriptures එහෙමත් නැත්නම් වේද ග්‍රන්ථ when Raghunath his disciple ඒ කියන්නේ Raghunath කියලා කියන්නේ ඔහුගේ ගෝලයා Raghunath proud of his wealth right ඔහුට තියෙන ධනය නිසා ආඩම්බරයට පත් වෙච්ච කෙනෙක් right came ava and bowed නැමිලා ආචාර කරා him and say මෙන්න මෙහෙම කියනවා right ඔන්න බලන්න I have brought my poor present ඔගලන්ට හොඳට මතක තියාගන්න ඕනි ප්‍රේස් එකක් තමයි poor present
right poor present eka api issarahata yanakota oglanda therenawa ai man ehema kiyuwe kiyala right I have brought my poor present unworthy of your acceptance right mokak edakota ragunath kiyanne onna mama ragina hela tiyenawa ඇත්තටම ඔබේ පිළිගැනීම සඳහා ඒ තරම් වටින්නේ නැති gift එකක් තමයි මේක right acceptance ඔයාගේ පිළිගැනීමට තරම් වටින්නේ නැති ත්‍යාගයක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ right අපි බලමු වුණාට මේ poor present කියලා රගුණාත් මුලින් කිව්වට ඇත්තටම එයාගේ mind එක කොයි වගේද කියලා Right. Thus, saying is displayed before the teacher a pair of gold bangles wrought with costly stones. Leavela yanne palamai inne naththam obala enekota 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 mata admit karala 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 me me ekeni etakota mage mind ekat ehema yanawa e nisa leave wenna epa hem welayema right. Thus, saying is displayed ඔනේ ඒ විදිහට කියලා රගුණාත් මොකද්ද කරන්නේ right before the teacher a pair of gold bangles wrought with costly stones ඔගලන්ට පේනවා මම ලස්සන ඉමේජ් එකක් සිලෙක්ට් කරා so you can remember කියන්නේ එතකොට ඔයගලන්ට හොඳට මතක ඉන්න නිසා a pair of gold bangles wrought with costly stones right but he earlier said it was not a රගුණාත් කලින් කියනට මේ බැංගල්ස් දෙකේ මේ තෑගය එතරම් වටින තෑගයක් නෙමෙයි කියලා ඔයාගේ පිළිගැනීම සඳහා රයිට් ඒ වුණාට බලන්න කියනවා මෙන්න මෙහෙම පොයම් එක ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා thus saying he displayed before the teacher a pair of gold bangles wrought with costly stones හරි වටින ගල්වල ගල් අල්ලපු ගොඩක් කැමි ගොඩක් වටින ගල් අල්ලපු gold bangles දෙකක් තමයි ඔන්න pair of gold bangles bangles දෙකක් තමයි ඔන්න teacher ඉස්සරහ පෙන්වන්නේ right the master took up one of them right master took up one of them එකෙන් එක bangle එකක් ගන්නවා master කවුද master govinda govinda එක බැංගල් එකක් කරගෙන මොකක්ද කරන්නේ ට්විර්ලින් ඉට් ට්විර්ලින් කියන්නේ ළමයි මේ 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 එහෙම කරකවනවා right ට්විර්ලින් ඉට් around his finger ගෝවින්දගේ finger එකේ මේ ඇඟිල්ලේ මෙහෙම එක බැංගල් එකක් කරගෙන ඔහොම කරකවනවා ට්විර්ලින් ඉට් around his finger and the diamonds darted shafts of light right එතකොට මේ විදිහට කරකවනකොට ඒ diamonds දියමන්ති එහෙම ඇත්තනම හරි දීප්තිමත්ව දිලිසෙනවා right බලන්න මොකක්ද වෙන්නේ කියලා ඊළඟට suddenly it slipped from his hand and rolled down the bank into the water right ඒ ඒ ගැටියත් එක්ක මේ දැන් මෙහෙම ඇඟිල්ල කරකවනකොට ගෝවින්දා ඒ බැංගල් එක හදිසියෙම ලැස්සලා ගිහිල්ලා ඒ බැංගල් එක වැටෙන කොහටද into the water වතුරට තමයි වැටෙන්නේ now look at the word alas right screamed raguna and jumped into the stream බලන්න word එක alas සාමාන්‍යයෙන් දැන් අපි alas කියලා කියවහම ඒක හරි මේ shock එකකින් වෙන වැඩක් නෙමෙයිද shock එකකින් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් single එකත් අනේ අයියෝ අන්නේ වගේ word එකක් නේ alas කිව්වහම අර english word වලින් right එතකොට බලන්න මේ රගුණාත් ඇතිවන shock එක අර බැංගල් එක මෙහෙම කරකවල වීසි කරපුවාම වතුරට මේ screamed නිකම්ම මේ එයාට හයියෙන් කෑ ගහනවා රගුණාත් කෑ ගහනවා ඒත් එක්කම without thinking he jumped into the boat kisima deyak hitan nathuwa mokakda karan raguna gihin paninawa waturata this word is very important so you have to remember that word the word alas right alas right okay then ogalada matakai ita kalin kiwwa then meka etana watina thayagayak nime right man eka aapho daanna Right, Miman. I have brought my poor present, unworthy of your acceptance.
මම ගෙනල්ලා තියෙනවා මම රගෙන ඇවිල්ලා තියෙනවා පොඩි ත්‍යාගයක් ඒක හැබැයි ඔයාට පිළිගන්න තරම් වටින්නේ නැහැ right මෙන්න මේ විදිහට කිව්වට අර බැංගල් එක වතුරට වැටුන ගමන් මේ රගුණාත් එකට පණින්නේ හරියට ඇත්තටම පුද්දලෙක් වැටෙනවා වගේ නේද හරියට මිනිහෙක් එතෙන් මේ මේ වතුරට වැටෙනවා වගේ ඒක බේර ගන්න වගේ තමයි කිසිම දෙයක් හිතන්න නැතුව දැන් අර ළමයි අපිට කලින් කිව්වනේ රබින්ද්‍රනාත් ටාගෝර් අර ඒ සිටුේෂන් එක මොන වගේද කියලා සිටුේෂන් එක කියලා කියන්නේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේද කියලා පොඩ්ඩක් හොරිෆයින් ඉමේජ් එකක් එනවා ඒ කියන්නේ ඒ ජලාශයේ වතුරත් එක්ක ඉතින් අර තමන්ගේ ජීවිතය පරදුවට තියලා ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව තමයි රගුණාත් ජලයට පණින්නේ මොකටද මොකක් ගන්නද අර වැටුණු බැංගල් එක ගන්න right එතකොට දැන් මොන අපිට හිතෙනවා අර කලින් කියපු ප්‍රේස් එක කලින් කියපු සෙන්ටෙන්ස් එක කලින් කියපු ස්ටේට්මන්ට් එක ඇත්තටම රගුණාත් කිව්වේ හදවතින්මද කියලා right හදවතින්මද මේ දේ කිව්වේ කියන ක්වෙස්චන් එක රීඩර්ස්ලාට එනවා මෙන්න මේ තැනදී May alas, screamed Raghunath and jumped into the stream. මෙන්න මේ කියන step එක වෙනකොට readers-ලට තේරෙනවා මොකක් හරි මේ කියන්නේ මේ මේ ඇත්තටම අර කලින් ඒ කියපු statement එක එක මේ 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 ඇත්තටම මොහුගේ සිතුවිලි මොන වගේද කියන එක දැන් ඇත්තටම වචනෙන් කියනකොට එක විදිහක් ඒක ක්‍රියාවෙන් කරනකොට නැත්තනම ඒ පුද්ගලයා කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ right අන්න එතකොට අන්න ඒ වගේ දැන් ඔන්න රීඩර්ස්ලට තේරුම් ගන්න පුළුවන් වෙනවා රීඩර්ස්ලට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් වෙනවා රගුණාත්ගේ ඇත්තම මෙන්ටලිටි එක right මානසික තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඔහුගේ ඇක්ෂන් එකකින් right ඔහුගේ ක්‍රියාවෙන් right The teacher set his eyes upon his book. Teacher mukhamda karane no nothing about yeah okay sima deyak gana worry wenne neha. Ilangata Govinda mukhamda karane set his eyes upon his book. Right? Man kiyana kalin ya scriptures veda grantha kiyuwa min hitiye kiyala. Ona e wage eya kawuda Raghunath me jalayata pennata eken mukut මුකුත් වරි වෙන්නේ නැතුව එහෙම මුකුත් කරන්නේ නැතුව ආපහු එයා පොත් කියවන්න පටන් ගත්තා and the water held and hid what it stole and went its way දැන් මෙතනදී ඔයගලන්ට පැහැදිලිව පේනවා හොඳ ටෙක්නික් එකක් මෙතන කවුද රබින්ද්‍රනාත් ටාගෝර් යූස් කරලා තිනු the water held and hid right එතකොට වෝටර් එක තමයි මේ ජලය තමයි අල්ලගන්නේ ජලය තමයි අල්ලගන්නේ මොකක්ද බැංගල් එක and hid it was සංගව ගන්නවා what it stole ඒක මොකක්ද හොරකම් කරපු දේ සංගව ගන්නවා and went its way ඊට පස්සේ ඒක යන දිහාවට යනවා right එතකොට මේකට කියන්නේ මොකක්ද අපි ඇත්තටම ජීවිදයක් නෙමෙයිනි වෝටර් කියලා වෝටර් කියලා කියන්නේ ජීවිදයක් නෙමෙයිනි තොන මොකද්ද වෙලා තියෙන්නේ right මොකක්ද ටෙක්නික් එක කාටද කියන්න පුළුවන් the water held and hid what it stole and went its way තමයි personification yes 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 personification right හරියට මේ මේ person කෙනෙක් වගේ පුද්ගලයෙක් කරපු දෙයක් විදිහට තමයි මේ water එක දැන් අතරම වතුර එක අල්ලගෙන ඒක සංගව ගන්නව නෙමෙයි නේද ඒක නිකන් ඔටෝම වැටුනහම මේක යට යනවා ඒ වුණාට රබින්ද්‍රනාත් ටාගෝර් මොකක්ද කියන්නේ කොහොමද කියන්නේ ඒක අපිට the water held and hid what it stole and when it's away right ඒක අල්ලගන්නවා what it stole ඒක ඒක ඇත්තටම සොරා ගැනීමක් විදිහට තමයි කවුද රබින්ද්‍රනාත් ටාගෝර් දකින්නේ and when it's way ඊළඟට යනවා එයා යන පැත්තට කියන්නේ ගලාගෙන යනවා right The daylight faded when Raghunath came back to the teacher, tired and dripping. The daylight faded. What do you mean by the daylight faded? The daylight faded. Ek yani, then can me 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 diva eliye matne tamme then metne dikhi yani house vela. Right? House vela. The daylight faded when Raghunath came back to the teacher. Raghunath aapahu teacher ekawata enakota right again after searching
the bangle bangle එක හොයා හොයලා 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 ඉවර වෙලා ටීචර් කවට එනකොට හවස් වෙලා තිබුණා right එතකොට ඔගොල්ලෝ හිතන්නේ කොයිතරම් වෙලාවක් රගුණාත් මේ bangle එක හොයන්නේ නැද්ද නේද right tired and dripping තෙත බරිත වෙලා and ගොඩක් මහන්සි වෙලා right tired and dripping තෙත බරිත වෙලා කොහොම අපිට ඉමේජ් එකක් මවා ගන්න පුළුවන් tired and dripping he panted oh hati dano and say ඔන්න කියන මොකක්ද හති දම දම වතුර පෙරාගෙන හරි මහන්සිය මොකක්ද බලන්න කියන්නේ right I can still get it back if you show me where it fell තාමත් වෙලාද තාමත් මේ 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 එයාගේ ලෝභකම greediness එක ගිහිල්ලාද no I can still get it back if you show me where it fell right I can still get it back mata tawamat puluwang eka gihin aapu aragena inne if you show me where it fell oya pennuwoth mata eka kotanata da watune kiyala mata puluwang tawamat eka aragena inne the teacher took up the remaining bangle and throwing into the water said it is there right mokakda kale kawuda govinda the great sick teacher mokakda kale හරි දැන් ඔයා කියනවනේ මේ තාමත් වට හොයා ගන්න පුළුවන් කියලා. අනිත් බෑන්ඩල් එකත් අරගෙන වීසි කරා කොහටද? වතුරට. ඊළඟට කිව්වා it is there. ඒක තියෙන අතන. Right? That is the poem. Very interesting and very simple poem. Right. එතකොට ළමයි දැන් ඔයගලන්ට ඒක පැහැදිලි. Right? පැහැදිලි නේද poem එක? අයි පැහැදිලි නේද? ඉන්නක මම ඉන්සිඩන්ට් එක තව වීඩියෝ එකකින් පෙන්නනම් එතකොට ගොඩක් පැහැදිලි වෙයි ඔයාලට.